කියන සොෆ්ටවය යස් කල කොහොමද යාගේ ලැප්ටොප් එකෙන් නැත්තම් ඩෙස්ටොප් පීසියෙන් ෆ්‍රී ඉන්ටර්නෙට් යන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයාලා ඉන්ටර්නෙට් ලොග් වෙන කවුන්ටරි එක සර්වර් එක වෙනස් කරලා ඔයාගේ IP ඇඩ්‍රස් එක වෙනස් වෙන විදිහට ඉන්ටර්නෙට් ලොග් කරන්න ඕන ඒක කරන්නේ කොහොමද කියලා මුලින්ම ඔයාලා පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා SQL ඉන්ජෙක්ටර් කියන සොෆ්ට්වෙයාර් එක මුලින්ම ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ මේ ස්ටෙප්ස් ෆලෝ කරන්න. ලිංකේ දාල් තියෙන fastsss.com කියන ලින්ක් එකක් ඇති ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි එන්න තියෙන්නේ. වෙබ්සයිට් එකේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ටැබ් ගොඩක් තියෙනවා. ඒකෙන් ඔයාලා external කියන ටැබ් එක සිලෙක්ට් කරගන්න. ඒකෙන් ඔයාලට ලේසියෙන්ම VPN එක ෆයිල් එක configure කරගන්න පුළුවන්. මෙතන ඔයාලට තියෙනවා ගොඩක් කන්ට්‍රීස් වල සර්වර් පේන්න තියෙනවා. ඔයාලට දැන් මෙතන ස්පීඩ් කියලා හිතෙන අද ස්පීඩ් තියෙක හිතෙන හොඳ සර්වර් එකක් ඔයාල කැමති සර්වර් එකක් සිලෙක්ට් කරගන්න. එතනදී ඔයාලා මේ වගේ රතු පාට ෆුල් කියලා පේන්න නැති සර්වර් එකක් කොහොමද සිලෙක්ට් කරගන්න. මම මෙතන SSH tunnel server කියන සර්වර් එක දෙනවා. හරි, දැන් මෙතන යූසර් නේම් එකට ඔයාලා කැමති යූසර් නේම් එකක් දෙන්න පුළුවන්. මම DCS Pro කියලා දෙන්න. පාස්වර්ඩ් එක ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. මෙතන ඊළඟට කැපාච් එකක් තියෙන එක මෙතන අයන් මොන්ට රොබොට් කියලා එතන ටික් එකක් දාන්න. එයාලා කියලා දෙන මල්ටිපල් ලොගින් විල් කෝස් ඉන් ඩිස්කනෙක්ට් ඇන් ලොගින් ෆෝ යුවර් account. මෙතන ඔයාලා දැන් මේ ඔයාලා හරි VPN එක ඔයාලගේ වෙන කවුරු හරි යාළුවෙක්ට දෙනවා නම් එක්නෙට් එක විතරක් දෙන්න, නැත්නම් එකම account එකෙන් එක්නෙට් විතරක් එක device දෙකට විතරයි හදන්න පුළුවන්. device දෙකට වඩා හදන්න පුළුවන්. එතකොට සමහරවිට ඔයාලගේ VPN එක ලැග් වෙන්න පුළුවන්, slow වෙන්න පුළුවන්. ඒක නිසා එක account එකෙන් device දෙකකට විතරක් log වෙන විදිහට VPN එක config කරගන්න. අනිත් එක තමයි මෙතන කැපාච් එක ඉඳද්දී සමහර ලාට වලට පික්චර්ස් ටිකක් දීලා එයාලා කැමති එයාලා කියන ෆොටෝ ටික සිලෙක්ට් කරලා එතන වෙරිෆයි දෙන්න. එහෙම આવත් එහෙම කරන්න. දැන් මෙතන එහෙම ආව නැති නිසා ක්‍රීට් account කෙරීම දෙන්න ඕනේ. SSL account එක අපි හදාගෙන තියෙනවා. දැන් කරන්න ඕන අපි මෙතන දීලා තියෙන මෙතන ඇවිල්ලා තියෙන host IP address එක copy කරගන්න. මේක copy කරගත්තා. ඊට පස්සේ Google එකේ search කරන්න host to IP එක. දැන් අපි කොපි කරගත්තු හොස්ට් එක අපි IP ඇඩ්‍රස් එකක් විදිහට කන්වර්ට් කරගන්නවා. ලුක්අප් IP ඇඩ්‍රස් කියන එක දෙන්න. දැන් මෙතන අපි IP ඇඩ්‍රස් එක කොපි කරගන්න. ඉන්ස්ටෝල් කරගත්ත SQL injector කියන software එකට ගිහිල්ලා SQL injector කියන software එකට ගිහිල්ලා මෙතන post SSH කියන එකට ඔයාලා අර කොපි කරගත්ත එක paste කරගන්න. මම මේක paste කරගෙන ගිහිල්ලා port SSH කියන එකට 433 දෙන්න. ඊට පස්සේ
දූෂණයෙන් මේක ආපු එක කොපි කරගෙන මේකට පේස් කරගන්න. ඊට පස්සේ අර අතනම පාස්වර්ඩ් එකත් කොපි කරගෙන පේස් කරගන්න. ඊට පස්සේ මට මුත්‍තිය මේක SSH දෙන්න. SSH අප් කියන එක බිට්වයිස් පෝට් දෙන්න. ඊට පස්සේ මල්ටිවර් ටූල් එකේ ෆෝවර්ඩ් එකට ටම් ටු ස්ටොප් නැත්නම් අයි පොක්ස් කියන එක දෙන්න. මම දැන් ටම් ටු ස්ටොප් කියන එක දෙන්න. ටම් ටු ස්ටොප් වැඩ කරේ නැතිවම අයි පොක්ස් දෙන්න. ඊට ඉන්ජෙක්ටර් අපේ ගිහින් මට ටික් ගාන දෙන්න. මම කියන SSL TL skin විතර ටික් එකක් දාන්න. ඊට පස්සේ ආගේ පැකේජ් එකට ඔයගොල්ලෝ ආදින මම මේ පැකේජ් එකට අදාළ හොස්ට් එකකට ටයිප් කරනවා. සමහර ප්‍රොක්සි එකට එහෙම හරි දාලා දිනන ඔක්කොම අයින් කරන IP එකට 70 80 දෙන්න. ඊට පස්සේ ස්ටාර්ට් කරන්න ඕනේ. හොස්ට් එකේ ඔයාලා ගහලා තියෙන මොනවද පැකේජ් එකට අදාළ හොස්ට් එකක් කොහොමද දෙන්නේ? මම සෝෂල් මීඩියා පැකේජ් එකක් ගහලා දිනන තමයි ඒක. Facebook, Instagram, Twitter කියන මොනවිලිය හම්බෙනවා. මම ඒක නිසා Twitter හොස්ට් එකක් දැම්මා. ඔයාලා සූම් පැකේජ් එක විතර දිනනවා. ඒකට සූම් පැකේජ් එකට අදාළ හොස්ට් එක මට ලයික් කරන සූම් මොඩියුල්ස් වගේ එක. දැන් ඔයාලා බලන්න ඔක්කොට VPN එක කනෙක්ට් කරලා දීලා දැන් මේක වැඩ කරනවා. දැන් අපි බලමු මේක ස්පීඩ් එක කොහොමද වැඩ කරනවා. YouTube එකේ වීඩියෝ බලමු. අපි හදාගත්ත කන්ෆිග් කරපු VPN ප්‍රොවයිඩර් එක ස්පීඩ් තියෙනවා. ස්ටෙප්ස් ෆලෝ කරන ෆ්‍රේම්වර්ක් එක කන්ෆිග් ෆයිල් එක හදාගන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න.